ලක්තිරණ පුවතකට එහා කිය රටගෙනක කුමක්. මෙන්න විශේෂ පුවතක්. වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම අවස්ථාවක විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුවෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන අතර ඒ අනුව එම කාලය අද මධ්‍යම රාත්‍රියෙන් සම්පූර්ණ වෙයි. කෙසේ වෙත වත්මන් පාර්ලිමේන්තුව නිල කාලය අවසන් වීමට පෙර විසිරුවා නොහරින බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මීට පෙර සහතිකයක් ලබා දී ඇති අතර එම සහතිකය මත ඔවුන් ජනාධිපතිවරයාට තම සහය ලබා දෙමින් සිටි. ඊට අමතරව පළත් පාලන මැතිවරණය නොපැවැත්වුවහොත් එම ආයතනවල බලයද මාර්තු 20 වෙනිදා කොමසාරිස් පාලනය යටතට පත්වීමට නියමිතයි. දැනට පළත් පාලන ආයතනවල වැඩි බලය හොබවමින් සිටින්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මෙන්න එම පුවත නැවතත්. වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම අවස්ථාවක විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුවෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන අතර ඒ අනුව එම කාලය අද මධ්‍යම රාත්‍රියෙන් සම්පූර්ණ වෙයි. කෙසේ වෙත වත්මන් පාර්ලිමේන්තුව නිල කාලය අවසන් වීමට පෙර විසිරුවා නොහරින බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මීට පෙර සහතිකයක් ලබා දී ඇති අතර එම සහතිකය මත ඔවුන් ජනාධිපතිවරයාට තම සහය ලබා දෙමින් සිටි. ඊට අමතරව පළත් පාලන මැතිවරණය නොපැවැත්වුවහොත් එම ආයතනවල බලයද මාර්තු 20 වෙනිදා කොමසාරිස් පාලනය යටතට පත්වීමට නියමිතයි. දැනට පළත් පාලන ආයතනවල වැඩි බලය හොබවමින් සිටින්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ලක්තිරණ පුවතකට එහා කිය රටගෙනක කුමක්.